ඉස්සල්ලා හඳපටිය ආර්ය ධ්‍යාන ගැන තමයි පැහැදිලි කරේ. ඒ හඳපටිය මේ හඳපටියට ටික ප්‍රයෝජනවත් වෙනවා ඇත්තට. ඒක නිසා ඒ හඳපටියත් ඉස්සල්ලා අහන්න ආර්ය ධ්‍යාන. එතකොට සමහර වචන ටිකක් තේරුම් කරන්න වෙනවා. මොකද මගේ දහමේ මූලික අරමුණ ඉතාමත් අඩු මට්ටමක ඉන්න අයට බුදු දහම පහසු භාෂාවෙන් තේරුම් කරන එක. නමුත් සමහර වචන ඔබට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා එක්තරා විදිහක වීරියක් උත්සාහයක් ඔබගේ පැත්තෙනුත් තියෙන්න ඕනේ. මේක නිකන් ඉබේම කඩා වැටෙන්නේ. හැබැයි පොත් පාඩම් කරන කට්ටියට නම් ඒක වෙනම මඟක් නේ. පාඩම් කරනවා කියන එක පාඩම් කර කර යනවා. ඒගොල්ලන්ට මේවා අදාළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පාඩම් කරලම ඒ පැත්තෙන් නිවීම හොයන්න යනවනේ. ඒක ඒගොල්ලන්ට ආයේ මේ පැත්තට හිත පුරුදු කරන මගකට එන්න ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ බොහෝ අය මේ බුදුදහම වරද්ද ගන්නවා. කියලා මොකද හැමදේම පාඩම් කර කර ඉගෙන ගන්න බලන නිසා. නමුත් මේ බුදු දහම කියන්නේ ප්‍රායෝගික දෙයක්. තමන්ගේ හිත පුරුදු කරන දෙයක්. පුරුදු කරන මාර්ගයක්. ඒකෙන් ටක් ගාලා මේක වෙනස තේරුම් ගන්න ඕනේ. එදිනදා ජීවිතේ කොහොමද මේ හිත හැසිරෙන? ඒක තමයි අපි කායානුපස්සනාව කියලා කියන්නේ. පාඩම් කරනවා නෙමෙයි. කායානුපස්සනාව කියන්නේ කොහොමද කියලා මෙතනදී බලමුකෝ. මම එහෙම විස්තර කරන්න අදහස් කරේ නැහැ. නමුත් මම නිකන් අදහසක් දෙන්න. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කොහොමද කය අනුව බලන්නේ කියලා. කය තමන්ගේ කය දිහා බලාගෙන ඉන්න කවුද බලන්නේ කියන එක, කොහේ ඉඳලාද බලන්නේ, ඒක නෙමෙයි අදහස. කයෙහි ක්‍රියාකාරීත්වය බලාගෙන ඉන්න ඒකයි වෙන්නේ. ඒ බලාගෙන ඉන්නේ නිකනුත් නෙමෙයි, අවබෝධයකින් බලන් ඉන්නවා. මොකද ඒ අවබෝධයයි කය නොස්සෙවි අවබෝධයක් දිනු වෙලා කය අනුව බලන්න ප්‍රඥාව දිනු වෙන. එතකොට කයට සම්බන්ධ සිත් එනකොට අරමුණු වෙනකොට බලන විදිය පුරුදු කරලා තියෙන්නේ. අනිත්‍ය අනාත්ම ස්වરૂපය. ඒකයි කාය අනුපස්සනා කියන එකට උදාහරණයක් ඇරෙන්න. අපි අර පොඩි කාලේ අපි හුඟක් වෙලාවට චූටි දවස්වල අර බුල්ඩෝසර් අදින මිනිස්සු එක එකව කරන්නේ අර ට්‍රැක්ටරේ වගේ දාලා හිට අදිනවා මෙහිට අදිනවා පස්සේ එහෙම කරනවා මෙහෙම කරනවා. පාරවල් හදනකොට අපි බලන් ඉන්නේ ඒ වගේ බුල්ඩෝසරයක් වගේ. දැන් මෙහි නවීන දේවල් තියෙනවා ඒ වගේ එකක් කාය වගේ හිතලා ඒක දිහා බලන් ඉන්නවා වගේ. ඒවැ වෙන වෙන ගැජට් කෑලි කොහොමද වැඩ කරන්නේ ඒ අවස්ථාව අනුව. ඒ වගේ දෙයක් තමයි මේ කාය අනුව බලන් ඉන්නවා. කියන්නේ වේදනාවටත් ඕවගේ තමයි. දැන් සිතේ වේදනාව කොයි විදිහටද ඔය විදිහට හැසිරෙන්නේ කොයි විදිහටද කියනක තමයි වේදනාවට අනුව වේදනාව බලන් ඉන්නවා කියන්නේ. කායට අනුව කාය දිහා බලන් ඉන්නවා වගේ. ඒක තමයි සතර සතිපට්ඨානිය කියන්නේ. ඉතින් මාර්ගය පුරුදු කරනකොට ඔය සතර සතිපට්ඨානිය සිහියෙන් ඕක පුරුදු කරන්න වෙනවා. මේ සාමාන්‍ය ජීවිතේ ඉන්න ගමන් ඒ වෙලාවට මේ පොත් උස්සන් යන්න බෑ. ඉතා පහසුවෙන් තේරෙන දහම තමයි ළඟ සෑම විටම සිහියෙන් තියෙන්න ඕනේ. හොඳ මතක ශක්තියක් තියෙන්නත් ඕනේ, සිහිය තියෙන්නත් ඕනේ. ඒක තමයි වෙන්නේ. දැන් මම අර ධ්‍යාන කියලා කිව්වනේ. ඒ කියන්නේ ආර්ය ධ්‍යාන විස්තර කරා. එතන අනන්තරික චිත්ත සමාධිය ගැනත් කිව්වා. යහපතේ ඒ කියන්නේ අනන්තරික චිත්ත සමාධිය කියන්නේ විදර්ශනා චිත්ත සමාධිය. ලෝකෝත්තර සිතකට ඉන්නේ ආර්යෙකුට තියෙන සමාධිය. එතකොට ලෝකෝත්තර මාර්ග සිතක ඉන්න කෙනෙකුට, සෝතාපන්න මාර්ග සිතක ඉන්න විදර්ශනා පුරුදු කරන කෙනෙකුට, යා විදර්ශනා පුරුදු කරන්න මුලදී පටන් ගන්න දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් වෙන් වෙලා යා කෙලින්ම ලෞකික පැත්තේ ඉඳලා ලෝකෝත්තර පැත්තට තල්ලු වෙවේ ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරන කෙනෙක්. කොහින්ද පටන් ගන්නෙ? සතර සතිපට්ඨානේ. ඔන්නෝකයි මාර්ගය. ඒවා අනිත් වෙන වෙන හඬපටවල පැහැදිලි කරලා තියෙනවා. මෙතනදී අපි හුඟක් දෙනෙක් අහලා තියෙන දෙයක් තමයි මේ කොහොමද මේ සමාධි දෙක මාර්ගසිත සහ ඵලසිතවල සමාධිය කොහොමද? එතකොට ඒකයි මම මෙතනදී විස්තර කරන්නේ. එතකොට ආර්ය මාර්ගසිතේ ඉඳලා ඵලසිතේ සමාධිය කොයි වගේද කියන එකයි විස්තර කරන්නේ. ආර්ය මාර්ගසිතකට ආපු කෙනෙක් කියන්නේ දන්නවා එයාගේ සිතේ සමහර සිත්වල කුසලයේ තියෙනවා.
වැඩිපුරම කුසල්සිත ලෞකික ජීවිතයේ ඉන්නවට වැඩිය පහළ වෙනවා. එයා දන්නවා එයා සමාධියක ඉන්නේ. ඒ කුසල්සිත පහළ වෙනවා. ඒ කුසලසිත සමුදය. ඒ කියන්නේ නිරෝධය. ඒ කියන්නේ හට ගැනීම සහ හටගද්දී නැතිවීමක් වෙනවා. ඒක අපිට කියන සමුදය සහ නිරෝධය. ඒ කියන්නේ නිරෝධේශ ඉක්මනට වෙනවා. ඒ සිතේ වෙනවා. ඒ වෙන සිත් තුළදී ඒ පුද්ගලයාගේ විදර්ශනාව උපරිමයි. ඒ අවස්ථාවේදී එයාට අර දිට්ටි විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන් විචිකිච්ඡාව නැතුව. හැබැයි ඒ සිතේ විතරයි. ඒක කුසල සිත් එයාට පහළ වෙන්න පුළුවන්. ඒ කුසල සිත් එයාට පහළ වෙන්න පුළුවන්. එතකොට විදර්ශනා කුසල සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට එයාට විදර්ශනා කුසල සිත් පහළ වෙන්න පුළුවන් ඒ සිත්වලදී විතරක්. දැන් අපි බලමු අකුසලයේ පැත්තට ගත්තොත් එයාට දිට්ටි විප්‍රයුක්ත නේ කුසල සිත් කියනකොට මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන් එයාට. ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිත් ඒ සිතේ සමුදිය වුණාට එයා ඵලයටපත් වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි එයා ඉන්නේ ආර්ය මගක. එයා කුසල විදර්ශනා සිත් එයාට පහළ වෙන්න පුළුවන්. මොකද දැන් අකුසල පැත්තට වෙනකොටත් එයාට දිට්ටි විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. කියන්නේ දිට්ටි සම්ප්‍රයුක්ත සිත් වලින් බැහැර වෙනවා. වගේම විචිකිච්ඡාවෙන් බැහැර වෙච්ච අකුසල සිත් එයාට සමුදය වෙන්න පුළුවන්. ඒක නිරෝධය වෙන්න පුළුවන්. ඒ සිත විතරක්. හැබැයි යා මාර්ගයක න්‍යායක දන්නවා. හැබැයි දැන් එයායි සමාධියක ඉන්න අනිමිත්ත චිත්ත සමාධිය. නමුත් ඵල සිතේ ඇති වෙන සමාධිය ඊට වැඩිය වෙනස්. ඵල සිතේ ඇති වෙන සමාධිය මොකද එයා දන්නවා මේ මාර්ග සිතේ ඉන්න කෙනා දන්නවා යට ස්ථීරවම යාගේ අවිජ්ජාව සංඛාර හේතු ඇතිවීම නැවතුනේ නැහැ. නැති වෙලා ගියේ නැහැ කියලා එයා දන්නවා. මෙන්න මේක තමයි හරියට විසඳ ගන්න ඕනේ. ස්ථීරවම කෙලෙස් ටික ගලවලා ගියේ නැහැ කියලා එයා දන්නවා. ඒ මොකද ඒ කෙලෙස් ඇතිවන හේතු ටික නැති වුණේ නැහැ. මොන කෙලෙස්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ ටික නැති වුණේ නැහැ. ඒ කෙලෙස් ඇති කරන අවිජ්ජා සංඛාර හේතු ටික නැති වුණේ නැහැ කියලා මාර්ගසිතේ ඉන්න සෝතාපන්න මාර්ගසිතේ ඉන්න විදර්ශනා චිත්ත සමාධියක් තියෙන. එහෙම නැත්නම් අනන්තරික චිත්ත සමාධියක ඉන්න පුද්ගලයා දන්නවා. එහෙම සිත් විදින් විට යට කුසල් සිත් පහළ වුණාට ඒක හරි වැදගත්. එතකොට යා තාමත් අකුසලයේ කුසලයේ හඳුනගෙන යන ආරෂ්ඨාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ඉඳලා තාම ප්‍රගුණ කරනවා. යා මාර්ගයේ යනවා. යා අතාරින්නේ යාට වීරිය තියනවා. දන්නවා යනමග හරි කියලා. එතකොට හැබැයි එයා දැන් ඵල සිතක් තියෙන කෙනෙකුට එයා ස්ථීර වශයෙන්ම දන්නවා එයාගේ මෙයාගේ මේ ඇතිවරණ අවිජ්ජා සංකාර හේතු ඇතිවීම ගලවලා ගියා. ගැලවිච්ච ටික කෙලස් ටික එයා දන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වුණා. එතකොට එයාට අකුසල් සිතක් එනකොට එයාට තියෙන්නේ දිට්ටි විප්‍රයුක්ත සිත්. අපි අකුසලයේ පැත්තෙන් කතා කරමු. එයාට තියෙන්නේ දිට්ටි විප්‍රයුක්ත සිත්. එතකොට සෝමනස්ස සහගත දිට්ටි විප්‍රයුක්ත. එහෙම නැත්නම් උපේක්ෂා සහගත දිට්ටි විප්‍රයුක්ත කියලා සිත්. එයාට හතර ඉතුරු වෙනවා. එතකොට එයාට තණ්හාව එයාට තියෙනවා. ඒ තණ්හාව උපාදාන වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් කය වචනයෙන් ඇතිවන තණ්හාව එදිනදා ජීවිතේ. ඒක තමයි අපි අර උපප්‍රාප්ති භාවයට වැටෙනවා කියලා කියන්නේ. මේ ඒ වගේ අය කනවා බොනවා තණ්හාව යට තියෙනවා. හැබැයි ආ සෝතාපන්න ඵලසිතක සිටින්නේ. යට සෝතාපන්න ඵලසිත උඩ ආර්ය ධ්‍යානයක් තියෙනවා. දැන් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට යට සාමාන්‍යයෙන් කුසලසිත පහට ගන්නවා. ඒ කුසලසිත කිසිම විටක ඒ කුසලසිත නිසා ඒ කියන්නේ කුසලසිත යන සාමාන්‍ය කුසලසිත විදියට ඇති වුණාට ඒ උපාදාන වෙලා චුතියේදී ඇති වෙන කුසලසිත එයා දන්නවා කෙනින්ම අපායට යන්නේ නැහැ. ඒ කියන්නේ කුසලසිත යාට
මේ මනුෂ්‍ය සහ දිව්‍ය ලෝකෙට තමයි උපාදාන වෙන්නේ කියලා ඒකයි සිතේ තියෙනවා. එතකොට යාට ඇතිවන අවිද්‍යාව නිසා ඇතිවන තණ්හාව කවදාකවත් උපාදාන වෙලා අපායට වැටෙන්නේ නැහැ කියලා යා දන්නවා. ඒ සෝතාපන්න ඵල සිතේ ඉන්නේ කන. මාර්ග සිතේ ඉන්නේ කනට යම් යම් විදියට එහෙම වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට එයත් අපායෙන් ගැලවෙනවා. නමුත් ස්ථීරවම නැහැ. මොකද යාගේ අර ඵල සිතේදී යා ස්ථීර වශයෙන්ම යාගේ කෙලෙස් ටික අපායගාමී වෙන කෙලෙස් ටික ගලවලා ගියේ නැහැ කියලා යා දන්නවා. ඒක යා මාර්ගයේ ඉන්නේ තාම කියලා දන්නවා. ඵලයක් හම්බුන්නේ නැහැ කියලා දන්නවා. ඒක හරියට විස්තර කරොත් දැන් අර මම දුන්න උදාහරණේ හැටියට අර වැලි කරදායි උදාහරණේ තියෙන ඒ හඬපටියනෝන යා ඵලයක ඉන්න කෙනෙක් අල්ලනකොට මුකුත් අහුවෙන්නේ නැහැ. ශුන්්‍යතාවේ යා සිටින යාගේ සිත ශුන්‍යයි. හැබැයි අවබෝධයෙන් ශුන්්‍යතාවේ ඉන්නේ. හැමතිස්සෙම අවබෝධයක් යාට තියෙනව නොවෙනස් වන ඥානයක ඉන්නේ. සෝතප්පන්න ඵලයක ඕනම ඵලයක ඉන්න විඳින කෙනෙක්. ඒ හරියට මේ විදිහට විස්තර කරු දැන් කොහොමද යාට අරමුණක් එනකොට අපි කියමු අකුසල අරමුණක් එනවා කියලා අකුසලයක් කරවන්න. එතකොට යාට කොහොමද ඒක වෙන්නේ? හරියට දැන් මේ ගෙම්බෙක් වගේද අරමුණ ගෙම්බ පනිනව අරමුණට. දැන් අපි හිතමු ගෙම්බෙක් එක පාට පනිනවා වගේ අරමුණට තමයි හිත අරමුණට යොමු වෙන්නේ. යොමු වෙන විදිය කොහොමද? දැන් මෙයා ඉන්න භූමිය ඇවිල්ලා හැමතිස්සෙම අනිත්‍යයි අනාත්ම වූ ස්වરૂපයක් තියෙන ස්ථිර වූ භූමියකයි ඉන්නේ. යාට අරමුණක් එන අපි කිව්ව ලස්සන රූපයක් ආවා කියලා ගෙම්බෙක් වගේ පනින්නේ ඒ රූපේ බලනවා. ඒ රූපෙට යොමු වෙන්නේ ඉස්සල්ලා යන්නේ අවබෝධය. මාර්ගසිතේ ඉන්න කෙනත් පුරුදු කරගන්න ඕනේ. ඒක ඉස්සල්ලා අවබෝධය යන්නේ මොකද්ද? මොකද්ද බීම යන අවබෝධය අනිත්‍යයි අනාත්මයි කියන. දැන් මේ අකුසල සිතක් ගොඩනගා අනිත්‍යයි අනාත්මයි කියලා තමයි ඒ රූපෙ දිහා බලන්නේ. එතකොට අනිත්‍යයි අනාත්මයි කියලා බලන තැන ඉඳලා තමයි සිත කය වචනේ අකුසල සිත ගොඩනගන්නේ. ඒ අනිත්‍යයි අනාත්මයි කියන අවබෝධයේ ගොඩනැගිලා තියෙන දිට්ටි සංප්‍රයුක්ත අකුසල් සිත් ටික ගලවලා. සෝමනස්ස සාගත දිට්ටි සංප්‍රයුක්ත අකුසල් ටික ගලවලා. ඒ සිත් හතර විචිකිච්ඡාව සිතත් නෑ. ඒක නිසා යාගේ සිත් සෑම විටම අරමුණකට යනකොට ඉස්සල්ලාම යන්නේ ප්‍රඥාවක් කියන්නේ අවබෝධයක් කියන්නේ. ඒ අවබෝධය අනිත්‍යයිනි අනාත්මයිනි කියලා බලන්නේ. ඒ අනුව තමයි සිත කය වචනෙන් අකුසලය සාදන්නේ. ඒකට තමයි අපි කියන්නේ තණ්හා පච්චය අදිමෝක්ඛය අදිමෝක්ඛ පච්චය භව. ඒක වර්තමාන භවයේ උපප්‍රාප්ති භවයේ වී ඇතිවන සිත් සාමාන්‍ය තණ්හාව තියෙන සිත්. ඒ කිසිම සිතක් උපාදාන වෙලා මොකද දිට්ටි විප්‍රයුක්තයිනේ දිට්ටි ටික ගලවන නිසා කිසිම විටක උපාදාන වෙලා අපායගාමි වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. එයා දන්නවා එයා ඉන්න සමාධිය. ඒ කියන්නේ ආර්ය සමාධිය එයා දන්නවා. හැමදාම එයාට ශුන්්‍යතාවේ ඉඳලා ඕකට අර ගෙම්බික් පනිනවා වගේ පනිනකොටම යන්නේ අවබෝධය. එතනින් පස්සේ තමයි සිත සැකසෙන්නේ. ඒකින් දැක ස්ථිරයි අනිත්‍යයිනි අනාත්මයිනි කියලා තමයි දකින ඇහෙන ඔක්කොටම වෙන්නේ. ලෝකෝත්තර සිතක් තමයි. එතකොට යාට ලෝකෝත්තර සිත සමාධියක හිටියට දෙන්න අරයාගේ තාවකාලික සමාධියක් එහෙම වෙවි කුසල කුසල් වලින් යා විදර්ශන වෙන්නේ මෙයා ස්ථීර වූ සමාධියක සිටින්නේ ඵල සිතක් දින කෙනෙක්. ඒ නිසා මේ උත්සාහ කරන්න ඕනේ අර ස්ථීර සමාධියක් ගොඩනගාගන්න. යා ස්ථීර සමාධියක් ගොඩනගාගෙන තියෙන්නේ කෙලෙස් ඇතිවන හේතු ටික නැති කරලා. ඵලයෙන් එක්කන කෙලෙස් ඇතිවන හේතු ටික තවදුරටත් නොලැබෙන බව යා දන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව සංකාර වෙලා තව හේතු අවිද්‍යාව සංකාර වෙලා හේතුඵල ධමයක් ඒ ඵලයට අදාළ කෙලෙස් ටික ප්‍රහීන වෙනවා. එහෙම නොවෙනකොට යා ඒක දන්නවා. ඒකයි ඒ සමාධියේ අවබෝධයක් මත තමයි මේ සමාධි පිහිටන්නේ. ඒකයි අපි කියන්නේ ආර්ය ධ්‍යාන ඥාන ක්‍රමයකටයි යන්නේ. මං කියන දේ මේ හඬපටිය ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. ඇහැකි උත්සාහයක් ගත්තා තේරුම් ගන්න. දැන් ওই ටිකේ පටිච්ච සමුප්පාද කියන්නත් පුළුවන්. මෙහිමයි මෙහිමයි හැදෙන්නේ කියන. එතකොට මේ සිත තවදුරටත් අභිධර්මයේ පොඩ්ඩක් සම්බන්ධ වෙනකොට Tamanට තේරෙන්න ගන්නවා මේ මොකද්ද මේ සිතේ වෙන්නේ. අභිධර්මයේ එක තමයි කරන්නේ. අභිධර්මයේ විහිළුවක් නෙමෙයි. ඒක ඒකෙන් පෙන්නනවා මේ සිතේ කොහොමද වෙන්වීම. සිත හරියට අර මැප් කරලා පෙන්වන්න පුළුවන් මේ විදිහටයි වෙන්නේ. එතකොට අර තවදුරටත් ප්‍රඥාව දියුණු වෙනවා දැන ආන ශ්‍රාවකයට ආන තේරුම් ගන්න එක්කනට. ඒකයි අභිධර්මයේ ලක්ෂණය.
අපහසු නිසා ප්‍රතික්ෂේප කරනවා. ඒක වෙනම කතාවක්. ඒක අපහසුයි. ඥානයක් තියෙන උනේක තේරුම් ගන්න. එතකොට ඒක උපකාර වෙනවා මේ ඥානය දිනු කරගන්න. ඒකයි වැදගත්. ඉතින් ඕකට විවිධ අභිධර්මයේ අවශ්‍ය නැහැ නේ. ඔය විවිධ කතා තියෙනවා. ඒ නොදන්න මිනිස්සුන්ට තියෙන දැනුම. ඒකට බණ කියන්න බණ කිව්වා කියලා ඥානයක් දිනු වෙලා නැහැ. හිතන්න බැරි මිනිස්සු තමයි ඉන්නේ වැඩිපුර. ඒකනම් බණක් කියනවා. ඒකනම් එක ටිකක් අපහසුයි ඒගොල්ලන්ට මේක තේරුම් ගන්න. මම හිතනවා මම මේ කිව්ව හඬපටි අර ඉස්සල්ලා හඬපටියත් එක්ක එකතු කරලා හොඳට මේක නුවණින් විමර්ශනය කරන්න. එතකොට නුවණින් විමර්ශනය කරාම තමන්ට ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට විදර්ශනාව තුලදිත් හැමතිස්සෙම කරන්නේ අර මම මගේ ආත්මය කියන මම කියන සක්කාය දිට්ඨිය ගලව ගන්න බලනවා. එතකොට මගේ කියන්නේ මොකද්ද? කවුද හිටියේ? කවුද යන්නේ? එනදී හැමතිස්සෙම නුවණින් විමර්ශනය කරන්න බනවා. එකයි විදර්ශනාව වඩනවා කියන්නේ. එතකොට ඒ හැම දෙයක්ම වෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් සහ මනසින් එදිනෙදා එන අරමුණු නිසා. තෙරුවන් සරණයි.